අයිටිය ධාන පවත්විකාශය සමගින් මම දනෂක බණ්ඩාර. මම කුෂා නිකවුශල්ල්‍යයා අතනායක ප්‍රධමේනවදහනය ප්‍රෘතිී සිරස් තල වෙත රජයයේ රැකයාදීමේ වයස්සීමාව ඉහළ නැන්වීම ගැන රජයයට පැසසුම් දෙමල නායකයන්ගෙන් නවපක්ෂයක් එක්ස ජාතික පක්ෂයට අද තීරණාත්මකයි. පොලිවිඩේ සුපිරි සම්මාන රාත්‍රීිය උත්කර්ශවත්ව. ගැටුමකින් අවසන් වූ යොව් කුසලාන ශූරතාව. රැකයා විරහිත උපාධිධහරින් සේවානයුක්තකිරීමේ ව්‍යාප්‍රති යටතේ අයිදුම් කළ හැකි වයස්සීමාව අවුරදු හතලිස් පහක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම තීරණය සහන්ධයෙන් රැකයා විරහිත උපාධහරිී ජාතික මධ්‍යස්ථානය සිය ප්‍රසාදය පළ කරනවා. මේ දක්වා එම වයස්සීමාව අවරුදුතිස් පහක් ලෙසයි නම් කරතිබුණේ උපාධධාරයන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම් සලකා වයස්සීමාව වැඩිකිරීම ජනතිීපති ගෝටාවය රාජ පක්ෂ මතිතු තරය කරතිබෙනවා විශ්වවිදධා ප්‍රතිපාදන කොම්ිෂිින් සබාව පිගන්නා ප්‍රථම උපාධි පාටමලාවක් හෝ යටට සමාර් දුසුකමක් ලෙස එම කම්මෂිින් සභාව පිළිගන්නා ඩිපලෝම පාට මාලාාවක් රකයා අපේක්ෂකයන් සම්පූර්ණ කළියුතුයි. එදහස් දහන්නවය දෙසැම්බර්තිස් එක් වන දෙනට එම පාටමාලා සම්පර්ණ කරදබීමද අනිවාර්ය වනවා.ඇතුම්කරු අඇතුම්පත ඉදිරපත් කරන පදශවලකම් කොට්ටාසේ ස්ථතිර පදිංචකරයකු විය යුතුයි. මෙම වසරේ ජනවාරි පළමූුණදාට, උපාදිය ලබා වසරකට වැඩිකාලයක් ්‍රරැකයා විෙනතව සිටි බවට ග්‍රම් නිලධහරී සහ පදර්ශලයකම් සාතර්කිරීමද කළ යුතු වනවා. නිසිපරි සම්පූර්ණ කළ අයුතුම් පත්‍ර, ලබන විසි වට පෙර යො කළ යුතු. Re වාව ඉ நndීම, up රsபවා. පසුගේ සිකරාදා දවපාදාාරින් හ ඩිපලෝමාධරින් පනස්ගහක් බන්ඳවාගෙනීම සම්බන්ධයෙන් ජනතිපතිලේකම් කායයාලින් ඊට අදාල කොන්දේශ සහිත දැනුන්ඩීම් කරලා තිබුණා ඇතැදි පැහැදලු තිබුණේ වවැසීමව ෘතිස් පහ උපරිමයක්ත් ඒවගේම වෙනත් සැකියාවල නිරවන වපාධාරන්ට මේ ස හිල්ුම් කළ ොහැකි කියන කොන්දේසි එපතුලු තත් ෙතුළු කීපයක් තිබුණා පාර ජති මදධ්‍යස්ථාන තිය පාන වශයන පිල්ඩීමම් කළ අවරුත්තිස් පහයි කොදේසිී අතරන්න කියන කාරණාවත් ඒෙද මේ වෙන කොට පසුගේ සිකරාදා රක දැනන්දී. ත් සමගම ජනාධිපතලේකම් කාරයයාලයෙන් නිවර්ධනයෙන් නිකුත් කරල නවායි පිළිබඳව අවරුදු තිස්පහතලිස් පහ දක්වා කිරීම කියන කාරණාව. අපි තිස් පහෙ කොන්දේසි හතලිස් පහදක්වා වැඩිකිරීම පිළිබඳව අපි රාජය මේ වන ොටේ පිළබඳව ප්‍රතිචාර දැක්ව පිබඳ අපි සතුේනවා.. ඉන්දියාවේ රාච්ච්‍ය සංචාරයක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමහතා ඇතුළ දූද පිරිස. ඉන්දියාවේ බෞද්ත සිදධස්ථාන වැද පුදාගත්තා. ග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා සාරානත් කෞතුකාාගාරය නැරපීමෙන් අනතුරු, සාරාණත් නුවර පිහිටි ඉසපතනේ මිකතායේ පූජා භූමිය වැතපුදාගත්තා. අනතුරුව අග්‍රාමාතවරයා මහබූති සංගමේට අයත් මුල කණටිකුටි විහාරය වෙතගොස් ආගමික වතාත්වල නර්ත වී ආශර්වාත ල පාගත්තා. ශී විෂනාාත් හිදු දබිම වැදපු තැගැනීමටද අග්‍රාමාතවරයායෙක් වනා. ඉන්ද්‍යාාවිය වෙසන ශ්‍රීලංකිකයන් රැසක් අග්‍රාමාාතවරයා හමවීමට එම පුදබිමවත පැමිණ සිටිය. එම සෑමස්ථානයකදීම අග්‍රාමාතවරයායට හිම වූයේ උණුසුම් පිළිගැනීමක්. අග්‍රාමාත්‍ය මහින්දුරජපක්ෂ මහතා ඉන්දු ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය වෙතද පැමිනිියා. දෙමළ ජාතික සඳහනයේ අධූරදර්ශී නායිකත්වය තුළින් දෙමළ ජනතාවගේ දේශපාන අයිතිවාසිකම් උල්ලංගනේවී ඇති බව උතුරුපලාාත් හිටපු ප්‍රධාන අවාත්‍ය සීව වික්नेශවරන් මහතා පවසනවා. සීV වික්නේශවරන් සහ දෙමළ ජනතා නියෝජතීම් කිහිප දෙනෙකු එක්ව දෙමළ ජනතා ජාතික සඳහනය නමින් පක්ෂයක් ගොඩනැගේම අවස්ථාවටක්කමින් එම හතා මේ බව කියාසිටයා. EIP R.්නායක සුරේෂ් ප්‍රේමචන්දරුවන් දෙමළ ජාතික පක්ෂනායක, ශ්‍රීකාන්ත සහ, ආනන්ද ශෂීදරන යන පක්ෂනායකයන් සවි විනේශන් මහතා සමඟ නවපක්ෂය වෙනුවෙන් ගිවිස්සුමක ෙළමුුණා. හිද අදහස්තයක් වූ වික්නේශවන් මහතා.දම ය යුද්ධයෙන් පස්සේ දෙමල ජාතික සධානයට ලැබුණ වැරදි නායකත්වයා. ඒතුනින් දෙමල ජනතාවගේ දේශපාලන අයිතිවාසික මුල්ලගනිී වුණ. අපි තත්ත්වය වෙනස් කරන්් ඕනේ. අපිසිියල්ු දෙනා එකතු වෙලා අලු ප්‍රතිපක්තියක් ඉදිරියට ගෙනයන්න අද මූලාරම්භය සටහන් කරමු මහමතිවරණේ වෙනුවෙන් නිර්මාණය කරන සඳහනය සම්පන්දිෙන්, එක්සත් ජාතික පක්ෂයට තනි තීරණයක් ගැනීම නොහැකි බව එක්සත් ්‍රාතික පක්ෂ පාර්ිමේතු මත්‍ර, ලක්ෂමන් විචේමණ්න්න මතා පවසනවා. අතු පසුුවවේ රැස්වන එක්1ත් ජාතික පක්ෂ කෘ්‍යාතිකාර මන්තල ැස්වීමේදී මේ සම්හන්දිින් වැඩි අවධහනයක් යොමුයනොති බවයි එ මහතා ප්‍රකාශ කළේ. එක් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිග මහතාගේ ප්‍රධානත්වයෙන් කෘති්‍යාතිකාරී මණඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඉදිරි මහමතිවරනේ සඳහා ගොඩි නගනක් සජාතික පක්ෂ ප්‍රමුඛ සන්ඳානයේ මහලේකම් සන්ධානයෙන් නම සහ ලකුණ සම්බන්ධයෙන්ද මෙහිදී අවසන්තීරණයකට එළබෙන ඇති. පසුගේ තිස්වනදාක් ස ජාති පක්ෂකෘති්‍යාතිිකාී මණ්ඩලේ රැස්වද විපක්ෂනායක සජිත ප්‍රමදාස මහතා ඇතුළු විසි දෙනෙකු ඊට එක්ව සිටියේනැහැ? එක් ජාති පක්ෂවත්ම ත්වය මෙෙන්ම කෘති්‍යාධකාී මණඩලේ තිරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජතයන් අදහස් පල කළ. ඇසත් ජාති පක්ෂේ පුළු සම්ජයන අතරන්තම ජනද අන්දරගේ අයහදන පුළු සමුධායන්නක ගහල් හඳ නගත් ආර්පේමදස රනිල් ටම අද සජිත්වයම දහස රනිල් ගටන්වාට පත්වලාසයන.ඉ මේ සටන අවතට පුළුව සටරන්නවෙේ මේක ජනාතිපතිවරන්නේ සෑහන්ට පක්ෂයවරවන මහමැතිවරන රෘටිත්වය සටන අවසාමෙන්ය එකකිවර ලාදරන තමන කිය. යද ම ල වසරැග න්න ක් ජාතික පක්ෂය පිබවති න්ද. ඇැයි සධාන පිබඳ තිීද දැන් ග නිෙරයිති සඳධානයට එක් ජාතික පක්ෂයක ත්වයක් පළවෙලා තින ඉති නිසායක පිළිබඳ ප්‍රශ්න මතුව වන්නේ නෑනකතමයි අප විශවාසය. පක්ෂ විශාල ප්‍රමාණයක නායකයෝ එකතු වෙලා නම සධාන ගතවෙන් තියනිසාමික එක්සජාතික පක්ෂට තනියම ගට හැකි තන්වක් නමිකතු වෙලා ඉන්න පක්ෂ නායකයෝ එකතු වෙලාවෙන්න නමී තිීන්දුව ගන්ති ම තන සජි තැමතික නායකතු මාඒ ඉදි පන. කරයි සන්ධාන සන්ධාන එතනින් කැමැත් අරගන වන්නන්නේ අවාසන තීන්ද ගන පපුද්්‍යයාධිකාර මන් ලිද මේ ප්‍ර්නේ ීරව කතර පපුොත් ව ද ප න් ද්‍ය ව ද වර ර යි. හ සි තු ේතු. ද ක් ති පක් ළ . ක් ති පෙරම කම් සද කිය වි ිය බද ක් තික පක්ෂේ නායක න සි. එක් තික පෙරමුණේ නක සජ ප්‍රමදස. නය ය ගොඩයි लेකම් රු ගොඩයි අච ඒ බ න්න ර . පක්ෂ ලෙස ටේඉදිරිගමනට උපරිම සහය ලබාදන ලෙස විපක්ෂණයක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා තලවතුකොට ප්‍රදේශයෙක් සත් ජතික පක්ෂ සාමාජිකින් සමඟ පැවති හමුවකදේ ම හතා මෙම අදහස් පල කලා. නූතන විපක්ෂයක් හැටියට අපි කඩයුතුක යුත්තේ කොයියාආකාරයට මොකද විපක්ෂය කාරය බහර විපක්ෂය කාරය බාරය ජන සම්මතවාදයට මුල් දැනදීලා ජනතා පැතුමට ශක්තිය ලබාදීල ඒ ජනතාව බලාපොරොත්තු වුණු. ඒ ක්‍රියාදාමය, එලෙම ඉදිරිට ගෙන යන්නට ජනතාවට සෙත සැලසෙන. රටටත් ජනතාවතත් අගතියක් නොවන ඒ ක්‍රියාදාමයන් සාක්ෂත් කරගන්නට ප්‍රායෝගික විපක්ෂය සහයෝග දෙන්නට ඕන. අපි දකින නූතන විපක්ෂයේ කාරයභාර යන්නේයි. ජනරාචන්දෙන් පත්වෙන සෑමැසියලු දෙනා අපි සමාජ ගිවිසුමක් සඳහා ප්‍රවේශ වල ජනතාවත් සම. එ අපි ලැස්තියේ සමාජ ගිවිසුම අනුව ඉදිරියට යමින් ජනතාව ජයග්‍රහණය කරවපු ජනතවාදී. වැඩ කටියුතු සඳහ උපරිම සහයෝගේදෙන්. ඒ අපි එලිපිටම ප්‍රකාශ කරන. කොරෝණ වෛරසයෙන් මේ වන විට චීනයේ මේගොස් ති සංක්‍යාව නවසිය අට දක්වා ඉහළ ගොස්තිබෙනවා. මෙම වරසේ හේතුවෙන් එක්දිනකදී සිද වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊහතිනේදී වාර්තාාවනා. ඒ සංඛ්‍යාව අනු හදක්. මෙම විට වාර්තාාවී ඇති කරුණා වෛරසිය ආසාධතයන් සංඛයාව හදලිස් දහස් එක සය හැත්තෑ එකක්. එකක් ක්ෂ අසු හදහස් පන්සයදහ අටදෙකු වෛ්‍ය නිරක්ෂණ අයටතයේ පසුවනතර, රෝගීන් තුන්දහස් දෙැසය අසු එක්දෙනෙකු සුුවය ලබා රෝහල්වලනින් පිටවකගො ඇති බව සඳහ. හොන්කොන් හහි එකම පෞ්ලින් අවතනෙකුට මෙම වෛරසය ආසාධනවීම සිද්ධයක්ක්ත වාර්තාාව වුණා නිරෝධයනක කටිතු සහ නැගුරම්ලා තිබූ ල් ්‍රිම් නෞකාව සිටි පුද්ලන්තුදහස් හයිසිතෙනකුට ඉන් පිටවීමට අවසර ලබාදී තිබවා ඒ ඕන්. මෙම වෛරසය ආසාතනය වී නොමති බව පරික්ෂණවලින් සනාත වූ පසුවයි. මැලෙසිාවෙන් වර්තාාවන කොරුණා ආසාධතයන් කරන හයක් පේඩාවට පත් පුදගලයන්ට සහන සැලසීමේ අරමුණින් ලෝක සෞඛ සම්විධානයේ නියෝජතයන් පිරිසක් ඒ දිනේදී චේනේ වෙත ළඟවුණනා. කොරුණා වෛරසය ව්‍යාප්ත වීමේ අවදහනම සහිත රටවල් අතර ඉන්දියාව ද හත්වන ස්ථානයේ පසුවන බව. ජමනී විශ්වවි්‍යයාලයක්සිදු කළ අධිනයකින් අනවරනයේ ීති වෙනවා මෙල්තෙර වහහා නක්‍රේසිට ශ්‍රිලංකාවට පැමිතිස් තුදෙන සතයකට අධි කාලයක් ියතලාව යුදහමුදා කදවරේ විශේෂ නිරෝධයන මධ්‍යස්ථානී රදවා නිරෝධයන කටේතු සිදු කරනවා. බෙලන්විල රජමහා විහාරස්ථානයටයක් මියන් කුමර ඇත්වටවට අමානුෂික ලෙස පහර දෙෙන බවට සමාජ මාධ්‍යගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්්‍ය බව බෙල්ලන්විල රජමහා විහාරධිපති ආචාරය පූජ බෙල්ලන් විල ධම්මරත්තන ස්වාමීන් වහන්සේ පවසනවා. සමාජ මාධ්‍යවල පළවනර් පචාර සම්හන්දෙන් දැනුවත් රීම සඳහා, බෙලන් වෙල රජමහා විහාරස්ථානය පැපති මාධ්‍ය හමෝකද න්හන්සේ මේ බෞ ප්‍රකාශ කලා. මේ ඇත්ටියගේ ප්‍රශ්නයේ අසත්්‍යය ගොඩාක් මැදි කරලා කරගෙනයන ප්‍රචාරයක් තියනවා. මේ ඇත්පැටියට අපි හිරිහට කරනයි ඇත්ගෝවව බොහම කූරවිදියට ඇත්පැටියට සලකනයි කියලා බරපතල චෝදනාවක්තිනවා. බෙල්ලංඟිලි පන්සල මේකට ගාගෙන තියෙන මේ ඇත්පැටියයට කිසිම හිංසාාවක් මම බයනැතුව කියනවා. ඕනෑ කෙනෙක් මට අභියෝග කරනා මංගේක පිළිගන්්ඩ ලඇත්තති කිසිම හිංසාාවක් කරන්නේ. මේ ඇත්පටිය ගිය පෙරහරවලෝට සම්බන්ධ වෙච්ච, ඒ තැන්වලදිී මොනොහරි කරදරයක් වුණනාාද. ඇත් පැටියට මේ ඇත්ගෝවවන් හිරිහර කරන කරදර කරනවා දැක්කද කියන එක. ේ එහෙම කිසිීමදයක් සිද්ධ වූ වාාඩ කිසිම කාරණයක් අපිටලම් දැනගන්නත්න අපි දැකලත්න. ඇගේ කිසිම තැනග කොඩි තුවාලයක්කත් මේ සතාගෙන් නෑ ගහනව වන හිරිහරන ඕන සරම් තුවාල්දයලවා. අමාත්‍ය ජනක බණඩාරත් තෙන්නකූන් මහතාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින්. ජනතාවගින් මුදල් ලබාගත් පුදගලයකු පොලිසිට බහරදීමට අමාතවරයා කටයුතු කලාා. ඒ ඇතුනු තවත් පුවත් කහිපයක් හෙටගෙන්. ුලත් සිංහල ඇගල්ලොය අමරගෙතර ප්‍රදේදී හෙරවයින් ග්‍රම් තුන්සියක් සමඟ පුද්ගලින් දෙදෙනකු අත්තා ඩංගුවට ගත්තා. බද්‍රාව ප්‍රවාහනය සඳහා යෝදාගත් මෝට රතයක් පොලිසිය සොයා ගැති වෙනවා. මේබිළමතුව කළ පරිීක්ෂණ වලදී හෙළිවත්තේ ගුලත් සිංහල අමරගෙතර ප්‍රදේශනිවසකට මද්‍රව ගෙනවිත් වෙනත් පළත්වලට අලවිකිරීමේ ජාවාරම ක්‍රියත්මක කරෙන බවයි චියද ධර්මිපුරම් ප්‍රදශයේ නිසාකාසානන්නේ නී විරෝදීලෙස ැනම් සිදු කළ පුදගල විසයෙක් දෙනකු අත්තඩංගුවට ගැනුා. පොලිස් විශෂකාරය ලකායේ සිදුකළ වැටලීමකදී ඔවුන් සතුතිබූ සුකෝප් බෝගී වාහනකහි පයක් සහ උපකෙරන තොගයක් ද අත්තඩංගුවට ගැනුණ. මහමලනිගගේ දියනෑමටගේ තරුණයන් දෙදෙනෙකු දේගලිී ජීවිතක්ෂයට පත් වනා. මෙලසමියගේ ගෙලියෝය බටුපිටිය ප්‍රදේශය පදිංචිව සිටි තරුණයන් දෙෙනෙක්. ඇතිවිරෝදී බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ඉවත් කරන ලෙසෙල්ලා පුජ්හ අනුවාධපුරේ, අමරදම්ම ස්වාමින්න් වහන්සේ ආරම්භ කල උපවාසය, හතර වන දිනටත්ති පැවැත්වෙනවා. මිරිකම බස්නවතුම්පල අසදී වණහන්සේ උපවාසය සිදුකරන්නේ. නීති විරෝධී ලෙස ආරම්භ කර ඇති මෙම මධ්‍යස්ථානය තුළින් බෞද්ධය ධර්මකරුණු පවා වෙනස් කරමින් දේශනා සිදු කරන බව උන්වහන්සේ පවසනවා. මිරිගම කටුව කලේ ප්‍රදේශය ක්‍රාත්්මක මධ්‍යස්ථනයේ පිහිටවීමට මැදිහත් වූ පිරිස් වෙත විරෝධය දක්වමිනුයි උන්වහන්සේ උපවාසය ආරම්භ කර ඇත්තේ. මීවන පලානේ දම්මාලංකාර නමින් නම් සඳහන් කරන භික්‍ෂූ වේෂාරී. ෙක් උන්හන්සේගේ භික්ෂුත්තු ඇවලළංු කරලා තිබ්බට ආවේශී සිිද්ධාර් සංගලා ිධාන මහනාය ක හාමුදුරුව ප්‍රකාශයක් නිෙකුත් කරලා තියෙනවා අනිත්කාරණාවතමයි මේ දැනැත්තා පන්සල් හේනේ දම්මාලංකාර කියලා. නම් දෙකක් එකපුද්ගලෙ පාවිච්ිකිරීම නීති විරෝධී මේ රටේ හැටියට ඒ වගේම භික්‍ෂුත්තෙන් නිරපාහරිනු ලැබූ කෙනෙකුට ශුත්තේ රඳදාහහිටන්න පුළුවන්කමක්න ජනුත්වාට මේ සම්බන්ධ දැනුවත් කිරීමම් කල තියනවා අගමැතුමට දැනවත් කිරීම් කලතියන. ඒතුවන්ල ඉක්මන් ක්‍රයමාර්ග ගනී කියලා පි විශ්වාස කරනවා. මහාචාරය පූජ්ජ ඉඳරාරයේ ධම්මරතන සහ පූජ්‍යය ඕමල්පේ සෝබිතයන ස්වාමින්න් වහන්සේ මස්ථානයට ගුස් අමරදම්ම ස්වාමීන් වහන්සේ සමඟ මේ පිළිබඳ සාකච්වා කලා. මේැ රමාන්තකරුවන් දෙරිගැන්වීම තුළින් මෙරට ආර්ථකයට තුනෙන් එක දයිකත්වයක් ලබාදීමට හැකිව පවතින බව රාජ්‍යමාතය විදුර විකමනායක මහතා අවසන පා. මේනට මැනි සම්පති හරියට කළමනා කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුගමුතික ලබාදනවා නම් විශ්වාස කරන අපේ රටේ සමස්ථ අයවයමු තුළින් එකක් පමණ මේ කර්මාන්තයම හොයා ගන්නවා.ඇ අවාසනාකට වගේ. රජයේ ආයතන හිතාන්නේ විවිධ බදු ඒ කර්මාන්තය යෙදෙන පුද්ගලයන්ට යෙදුවත් පමණයි ආදායමක් ගන්න පුරුවන්. මේක වැැලදි උපකල් පනා මේ වැනි කර්මාන්තය යදෙන අයට යහිංසක මිනිස්සු. රක්ෂණ වැඩපිටිය ලක් හදා ඇයට වැඩි සහන දෙ ඒ එකයි කරන්න. රජයක පරම යුතුකම් මොකත් ඒ රටේ ජනතාව විධර ශේත්‍ර නියෝජනය කරන ජනතාව ඒය ඔෙක බලාගෙන ඒගේ දුවට හොේ හෙට දවසක් දෙනුමානෙ. හොරන්න වගවත්ත ප්‍රදේශය පැවති මැනික් ව්‍යපාරිකයන්ගේ හමුවක් කමතමින්නේ මහතා මේ බව ප්‍රකාශ කලා. පරිසර හිතකාමේ මැනික් කර්බන්තයේ යදන ්‍යාරිකයිෙන් කිහිප දෙරිෙකුද මෙහිදී ඇගීමට ලක්කරුණා. අධ්‍යාපනේ දක්ෂතා දැක්වූ මැනික් ව්‍යාපාරිකන්ගේ දඩු ැරියන්දමහිදී ඇගීම ලක්වුණනා. සක් ක්‍රීඩව්ලේදී රිවිදිී පදක්කමක් හිමකරගත් ක්‍රීඩකයකුමෙන්ම මැනික් ව්‍යාපාරිකයකු වන ලිත් මහතා ඇගීමට ලක්කිරීම ද මෙහිදී කටයුතු කෙරුණා. මැනික් හස්ර්නාාාවරන අධකාරයේ සභහපති අමිත ගමගේ හොරන මැනික්්‍යාපාරික සංගමයේ සභහපති කමල් අතුළුව ඇතුළු පිරිසක් මෙ ම අවස්ථාවට එක්ව සිටියා. පක්ෂ බේධෙකින් තොරව සියල දෙෙන එක්ව ජනාධහිපතිතුමාගේ වැඩ පිළිවල ඉදිරියට ගෙනයාමට, බහුතර බලයක් සහි පාර්ලිමෙන්තුවක් නිර්මාය කළුතු බව පාර්ලිමේතුමන්ත්‍රී රිපාල ගම්ලත් මහතා පවසනවා. පොනුව මොනර තැන්න්න ප්‍රදේශය පවැති ඇස්වීමක දීම හතා මෙම අදහස් පල කලා. ්‍රලංකා පොජන පෙමුණේ ජයග්‍රහණය තාහුරු රීම සඳහා පැවැත්වෙන ජනහමක් පොන්නරුව ොනක තැන්නේ ප්‍රදේශවේදී පවැත්වනා. ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනයටති මෙම ජනහමුව පැවැත්තුනේ. මේ ජාජිපත්තුවා පදවැනිීම කාර්මාරය තුමායි තුමාගේ මේ රටේ අටුවාදායන් ලාබීන් ගැන කටයුතු ගෙනීම අඩු ආදායන් ලලාබීන් විදිියට රැකයා ලක්ෂයක් මේ රට දෙන්න තීරණය ගත්තේ ඒ දරීත්‍රතාවෙන් ඒ ජනතා මුතෝගන්න කියන එක මේ අවස්ථ අපි මතක්කර දෙන්න ඕන. මේ මැතිවරණය තුලින් අරාපොරොත්තුවෙන්නේ සක්තිමත් ආ්ඩුවක් කදන්න මේ රට පාලනය කරන්න පුළන් වැට පිළි ලගන්න බෞතරශක්තියක් තුනෙන් දෙගේ. ලිේන්තු බලයක් ගන්න මයි මේ රට ජනතාවගෙන් අපි. ඉල්ලි මකරන්නේ මේ හාණ්ඩුව හදන්නේ සේලංකා පොදු ජන පැරවටට පමණක්නමයි බේරටේ සියලු ජනතාවෙනුවෙන් හඳන හන්ඩුව. මෙනට සියලු සම්වර්ධ නෙමිනත් කැපවන්න මේ හන්ඩුව සක්තිමත් කරන්න තමයි අපේ සියලුදන ාරාතන කරන්නේ. යහපාල්ල රජේ සමේදී ශා් ධයතුී සිදු කළ දෂණ රැසක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වරවංශ මහතා අද විශේෂ හෙළිදරව වක් කළලා. නේති විරෝති ලෙස ඉඩම් ලබාතීම ඇතුළු වංචා රැසක් පිළිබඳතොතුරු මෙහිදී හෙළි කෙරුණා. කොළපති පැවති මාත්‍ය හමෝකදී අමාත්‍යවරයා මෙම හෙළ කිරීම සිදු කළේ. රහස් පොලිසියට ලැබි් තොරතුරුමට ඒ කිසිම් පුද්ගලයගේ නිව පරීක්ෂා කිරීමේදී ලිපිගුණු රාශයක්ක් ්‍රාස් පොලිසිය භාරයට අර්ගෙන තිබෙන ඒ ලිපිගුණු අතර විෂා් වදරදී නමාත්‍යවරයා විධ පුද්ගලයන්ගේ නම්බලින් ලබාගත්තු ඉඩම්වලට අදාල ඔප්පු කොපි දෙසිය විසිහක් ලැබිලදිවට ඒවා ඇවැඇවෙල ඔප්පුල පිට පත් සතුසාආයතනයක් හරහා පහුගේ ආ්ඩුව කාලේ කිර්ච ගනල හරම්වලට ආදාල ලිපිල් ේකන විශාල ප්‍රමාණයක් සඩකට සව තිබෙනවා. අපි කියන ේකි විතර පක්ෂක ල බලහරිය නෑ විශේෂයේ වැඩබල්ල පොලිපතිතුමාගෙනු රහස් පොලිසියනුත් පිල්ලිමක් කරනවා දින පනස්ෙේ ආණ්ඩුව තුළ ආ්ඩුව පැවිතිච කාලය තුළ. ශා් දුදරදී හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාව තියන්න ගිනමට ොල ඩො ලක්ෂක් අදරැදි කල හොයන් දෙවෙනි ලක්ෂයනොටBAඒ නැත්වා. එගලොන් මෙගැ සැකහිතිචිද ඒ ො ලක්ෂ ගෙන හොයන්ඒ කවුර මක් වෙනින්දී මුදලද මහිතන මේ ඔප්පු කොපි සහ ලිපිගරුණට හරියට පරික්ෂා කරල බැලුවම රිෂා් බදුරදී නීති විරෝධීව උපයපු මහා දනස්කන්දයක කුඩා කොටසක් නිලාවරණය වේග පොත්කිහිපයක් එක පෙලට දක්මු දැෑ. ත්නපුර දිස්ට්‍රිකේ පතල්කමාන්තයේය දෙන්නන් සහ උන්ගේ පවල්ලල ජාතීන් වෙනුවෙන් වෛ්‍යසායිනයක් පැවැත්වනා අමාත්‍ය පවිත්‍ර වන්නේ අරච්චිමහත්මගේ උප දෙෙස් පරිදිමය ක්‍රියත්මක කෙරුණ. ජාතික මැනිකාස්වාර්ණ අපරන අධිකාරියි මෙමසායනයේ සංවිධානය කේ රාජ නිලධරරින්නඇතුළ පිරිසත් මෙ ම අවස්ථාවට එක් වුණනා ්‍රීලංකා හබෝදී සංග මේ සභාපති ජපනී ප්‍රධාන සංගනායක, පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ හැත්තවන ජන්මදිනය වෙනුවෙන්, ධනවේ පින්කමක් පැවැත්වනා. ශ්‍රීලංකා මහබෝධී සංග මේ මහලේකම්, නීතින් ඩිල්ෂාන් ජයිසූිය මහතා ඇතුළු පිරිසක් එය සංවිධානය කලා මහ සංගරත්නය තුළු පිරිසකට සහභාගී වනා. ැබිනි මතාාවන්ට පහර පිදීමේ මව්ව අභිමානී වැර සටහන පසුගේදා පැවැත්වුණ කොටපල ජයන්ති සුබසාධක සංමට වසරතිස්නමයක් පිරිමිණිමිතෙන් කුමාරි සිරිහෙට්ටිගේ පදනමයි එය සංවිධාන කළේ ප්‍රදේශය ගැබි මවරුන් එකසිසි පස්දනකු වෙත මෙහිදී තිලින ප්‍රධානය කරුණා රෝන ෛරසිෙන් පිඩාවට පත් ලෝපුරජනතාවට සෙත්පතා බෝධි පූජා පින්කමක් පැවැත්වුණ. ඒ කිරුලපන ශ්‍රීපූර් ආරාම පුරාණ විහාරස්ථානයේදී. විහාර අධිපති පූජජ පත්බේරිය විමල ධම්මස්වාම න්හන්සේ ගානු ශාස්කත්වයෙන් පින්කම සංවිධානය කරුණා. චීන ශ්‍රී ලංකා සමාජහා සංස්කෘතික සහයෝගීතා සංගමය මේ සංවිධානය කළ. ්‍රදශවාශයී වෙනුවෙන් පැත්වුණු සෞඛ කහඳුරක් ොරල් බස්නයින් ලම ්‍රඩංගිල දී පවැත්වුණා මදශාන්හර න්ද්‍ර පද නමයි එඒයට අනුග්‍රහයරැක් වූයේ දෙල්කඳ මහජන සෞඛ්‍ය පරීක්ෂික වෛද්‍යකෝසල මුතු ගොඩ හතා ඇතු පිරිසක් මීට එක්ව සිටිය ඒත් සමගින් අධ්‍යහන පර්ත්තිකාශ්‍යය නිමපට පත්වනවා. නැවත තමමූ පස්සුරු එකයි පනස් පහට සුදවසක් www.ipnnew.telk.